මාවත් එක එළියට ගිහින් ටිකක් කතා කර කර ඉඳලා පාටේ විකන්ද බැරිය. එහෙනම් යමු. හැමදාම මොනවා හරි පොරොඩාවක් කරනවා ඔත. මේ මොකද්ද මාමේ? මේක තමයි දඬුකඳ. දඬුකඳේ කියන්නේ? පොරාව අල්ලලා මේක කකුල් දෙක දාලා කූඤ්ඤ ගහලා තද කරගුවම පොරා ගිහින් ඉවරයි. හැබැයිවට මට ආයුරක් නෑ නේ. එහෙනම් මගේ කකුල් දෙක දාලා තද කරලා බලමු. අපූරු වැඩේ. මෙච්චර කාලෙට පස්සේ ගෙදරට ආවා. තව දඬු ගහලා නිඳා කරපල්ලකෝ. මම කකුල් දෙක දාන්න ළමයා තද කරන්න. මම දන්නේ නෑ නේ මාමා. මම උගන්වන්න. දැන් හරිද මල්? ඔච්චරයි මහ වැඩක් කිව්වේ. ආ දැන් ඉතින් කූඤ්ඤ ගලවන්න. ගලවන්න වේවා. මොකද කරන්නේ? මදයි ගෙදර ගිහින් මිටි ආරම් වරෙන් සුටුස් ගාලා ගැලෙවෙහැක්. අයින්ද වෙලාවක් නෑ. මොකක්ද අතරැද්දක් වෙලායි කියලා රජුලන් වහන්සේ මාමාව දඬු ගහලා. මොන වරදක් වෙලාද? කාගෙන්ද අල්ලස සතරම් බඩු ලෝකයක් ගත්තයි කියලා බඩු පෙටි මට අරන් හංගන්නේ කිව්වා. තාත්තේ සෙවික ඉන්න කාලේ ඉක්මනට වෙන්න මම දුවල ගිහින් හංගලා එනකන් නැන්දලා හිත කරදර කරගන්න එපා. මම ඉන්න කලින් සේවකයෝ ආවටින් මෙන්න මේක පෙන්වන්න කිසි කරදරයක් වෙන්නේ නැහැ. මම දන්නා ඕක උඹවත් අමාරුවේ දාන බව. බය වෙන්න එපා. අද රැට මන් ලෑස්ති කරන්නම් පිළිවෙලක්. සුබ නැකතින් නපි යනනේ බලලා ඇත සතුටින් නැන්ද මාමා මගරකලා. බෙජා බෙජා මක් මහා යමම් පුල්ලිගුණෝ නිල්ල නොවී තරගෙටා මංගල නේ යුවති පති පිතා තුසා වෙන්නටා. මනික යමම් පුල්ලිගුණෝ නිල්ල නොවී තරගෙටා මංගල නේ යුවති පති පිතා තුසා වෙන්නටා. අලුතෙන් තරණ බැඳා අලුතෙන් සරණ බැඳා නැන්ද මාමල දිහා නැන්ද මාමල දිහා අලුතෙන් සරණ බැඳා නැන්ද මාමල දිහා යන මේ ගල් රාලේ රස කැවිලි පටවලා නැදයෝ එකතු වෙලා පුරාණයේ සිරිතටා. හංක යමම් පුල්ලි ගොනෝ මෙල්ල නොවි තරඟෙටා මංගල මේ යුවති පති සිතා තොසා වෙන්නටා. මගේ මැනිකා දෙන්නම් මගේ මැනිකා ගෙදර ගිහින් තැනිවරකා ගෙදර ගිහින් තැනිවරකා දෙන්නම් මගේ මැනිකා ගෙදර ගිහින් තැනිවරකා තැනිනේ යමු ගොනුනේ ගිහිරිරලේ හඬ නගා අඳුරු වුණා ඉරගිලු නා ගමන තවත් දුර වුණා. අනික යමම් පුල්ලි ගොනෝ මෙල්ල නොවි තරඟෙටා මංගල මේ යුවති පති සිතා තොසා වෙන්නටා. නොදකින් බෛර ගොනා දකින් බෛර ගුණා සම්මෙලි වීරැ වුණා සම්මෙලි වීරැ වුණා
නොදකින් බෛර ගුණා සම්මැලි වීර වුණා නපුරුයි මේ මාගේ සොර සතුරු බෝවත දල්ලඟ මයි ගමන සරුයි ටිකින් ටිකම ලංගුණා හනික යමම් පුල්ලි ගුණෝ නෙල්ල නොවි තරගෙට මංගල මේ යුවති පරිසිතා තොසා වෙන්නට හනික යමම් පුල්ලි ගුණෝ නෙල්ල නොවි තරගෙට මංගල මේ යුවති පරිසිතා තොසා වෙන්නට